අයබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? අදත් අපි අලුත් දෙයක් හදන හැටි ඉගෙන ගනිමු. අද මේ කෑම හදන්නේ මඤ්ඤොක්ක වලින්. ඉතින් මේ මඤ්ඤොක්ක වලින් කොහොමද රසවත් කට්ලට් එකක් හදාගන්නේ කියලා අද අපි බලමු. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා ආට පුළුවන් බලා ගන්න. මේ විදිහට සෝදා පිරිසිදු කරගත් මඤ්ඤොක්ක කැබැල්ල අපි ග්‍රේට් කරගන්න ඕනේ ග්‍රේටරේ හීනිම පැත්තෙන්. මේ වගේ චූටි කෑලි වෙනකම් අපි මඤ්ඤොක්ක ටික ග්‍රේට් කරන්න ඕනේ අමුවෙන්ම. ඊළඟට ග්‍රේට් කරගත්ත මඤ්ඤොක්ක ටික තමයි මේ තියෙන්නේ. මේ ටික මම පොල් කිරි පෙරනවා වගේ මේ ග්‍රේට් කරගත්ත මඤ්ඤොක්ක වල තියෙන කිරි ගතිය මිරිකලා ඉවතට ගන්නවා. මේ විදිහට පොල් මිරිකනවා වගේම මේ මඤ්ඤොක්ක වල තියෙන කිරි ටික මිරිකලා ඉවතට ගන්න ඕනේ. ඒ වගේම මේ මිරිකලා ඉතුරු වෙච්ච කිරි ටික අපිට පුළුවන් මොනවා හරි කිරට හදන හොද්දක් සඳහා යොදා ගන්න. ඒ කියන්නේ අපි මොනවා හරි අල හොද්දක් හරි මඤ්ඤොක්කම හරි උයනවා නම් හරි මොනවා වගේ වගේ හොද්දකට පොල් කිරි වෙනුවට මේ කිරි දාලා උයා ගන්න පුළුවන්. මේ මඤ්ඤොක්ක කිරි ටික අහක දාන්න එපා. ඉතින් මේ තියන්නේ අපි ග්‍රේට් කරලා මිරිකගත් මඤ්ඤොක්ක ටික. දැන් මම ගාගත් පොල් ටික මේ මඤ්ඤොක්ක ටිකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට පොල් ටික දාලා හොඳින් ග්‍රේට් කරගත් මඤ්ඤොක්ක ටිකත් එක්ක කලවම් කරගන්න. ඒ වගේම රසපදමට ලුණු ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්න. මේ පේස්ට් එකේ ලුණු රස වාට අවශ්‍ය තරමට දාගන්න. මේ ඇතුළු පේස්ට් එකටත් අපි ලුණු දාලා හදනවා. නමුත් මේ වටේ පේස්ට් එකෙත් හොඳට ලුණු රස තියෙනකොට අපිට රසවත් කරගන්න පුළුවන් අපේ කට්ලට් එක. හොඳයි. පොල් දාලා මේ තියෙන්නේ අපේ පේස්ට් එක මඤ්ඤොක්ක වලින් හදාගත්ත. දැන් මම කට්ලට් එකේ පේස්ට් එක හදන්නයි යන්නේ. ඔයාට පුළුවන් කැමති විදිහට ඔයාගේ කට්ලට් පේස්ට් එක හදාගන්න. මාළු, මස්, එහෙම නැත්නම් සැමන් මේ වගේ ඕනම දෙයකින් මේ කට්ලට් පේස්ට් එක හදාගන්න පුළුවන්. ඔයා වෙජිටේරියන් නම් මස් මාළු බිත්තර කිසිවක් නැතුව මේ පේස්ට් එක හදාගන්න පුළුවන්.
හොඳයි දැන් අපි පේස්ට් එක හදාගෙන ඉවරයි දැන් මම කරන්නේ මඤ්ඤොක්ක සහ පොල් මිශ්‍රණය මේ විදිහට මම ටිකක් අරගෙන අතේ මේ විදිහට තුනී කරගන්නා අල්ලට පොඩ්ඩක් බොකුටු හැඩය විදිහට එන විදිහට ඒ කියන්නේ අපේ පිරවුම මැදින් තියන්න පුළුවන් විදිහට පොඩි පොඩි වලක් විදිහට මේ විදිහට මැදි තුනී කරලා අතේ හදාගෙන අපි හදාගත්ත පේස්ට් එකෙන් මේ විදිහට ටිකක් තියලා වටෙන් මේ විදිහට වහ ගන්නවා ඊළඟට මැද උඩින් ඉතුරු වෙන ටිකට අපි තවත් මඤ්ඤොක්ක ටිකක් අරගෙන මේ විදිහට කවර් කරලා බෝලයක් ආකාරයට හදා ගන්නවා නැවතත් බලන්න මේ විදිහට මඤ්ඤොක්ක ටිකක් අරගෙන අතේ තුනී කරලා ඊට පස්සේ පේස්ට් එක තියලා මේ විදිහට වටෙන් කවර් කර ගන්නවා ඊළඟට නැවතත් ඊළඟට නැවතත් උඩින් ඉතුරු වෙන පේස්ට් එක වහ ගන්න අපි මඤ්ඤොක්ක ටිකක් නැවතත් උඩින් තියලා මේ විදිහට බෝලයක් හදා ගන්නවා අත් පැහැදිලි ඇති දැන් මේක හදන විදිය ඉතාම රසයි මේ මඤ්ඤොක්ක කට්ලට් එක පාම් පිටි බිස්කට් කුඩු කිසිවක් මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ බිත්තර අවශ්‍ය වෙන්නේ නැහැ රසවත් කට්ලට් එක හදා ගන්න පුළුවන් මේ ආකාරයට වඩමන් තවත් එකක් පෙන්වන්න මේ විදිහට අත්ල මත තියලා තුනී කරලා වලක් වගේ හදාගෙන පේස්ට් එක මැද්දෙන් තියාගන්නවා පේස්ට් එක මැද්දෙන් තියාගෙන වටෙන් කවර් කරගන්නවා පේස්ට් එක වැහෙන විදිහට ඊළඟට උඩ පේස්ට් එක වහන්න අපි තවත් මඤ්ඤොක්ක ටිකක් අරගෙන නැවතත් මේ විදිහට තියලා ඊළඟට අතින් බෝල කරගන්නවා ඊළඟට අපි මේ මඤ්ඤොක්ක කට්ලට් ටික පත්වෙච්ච ගැඹුරු තෙලේ හොඳින් බැද ගන්න ඕනේ. සාමාන්‍ය කට්ලට් එකගේ කිසිම දෙයක් තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාම් පිටි හෝ බිත්තර හෝ කිසිම දෙයක් තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බිස්කට් කුඩු තවරීම අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ විදිහට හදාගත්ත අපේ මඤ්ඤොක්ක කට්ලට් බෝල ටික අපි නිකම්ම ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ රසවත් මඤ්ඤොක්ක කට්ලට් ටික. බිත්තර නැ පාම් පිටි නැ බිස්කට් කුඩු නැ ඉතා රසවත් ලස්සන කට්ලට් ටිකක් ඉක්මනින් හදා ගන්න පුළුවන් මේ මඤ්ඤොක්ක වලින් ඉතින් මේදී මඤ්ඤොක්ක කට්ලට් ටිකක් ඔයගොල්ලොත් හදලා බලන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්